ඇබදේගන් විශේෂයෙන්ම අද කාරණ කීපයක් සීපත් කරන්නන ඒ පළවෙනි කාරණාව තමයි මීට දින කීපයකට මත්තෙන් මා කළ ප්‍රකාශය සම්බන්ධය රට ඉතාමත්ම ආන්දුලනාත්මක සිද්ධියක් බවට ඒ පඩු අරතනය වෙලා තිබෙනෝ. හිටපු අමාත්‍ය රාජි සේනාරත්ත මාත්මාට ඇප ලබාදීම සම්බන්ධයෙන් අපිට යම්යම් අසත්‍ය තොරතුරු වාර්තා වුණ ඒ අනුව තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා සම්බන්ධයෙන් ඒ ප්‍රකාශය සිදු කරන්නට යෙදුනේ. මහින්ද රාජපක්ෂ මහත්මා ඒ සිද්ධියට සම්බන්ධ නැද්ද කියනක වග අපි හොයල බැලුවා. එතුමාගේ කිසිසේත්ම සම්බන්ධයක් නැහැ ඒ සම්බන්ධයෙන්. නීතිය ක්‍රියාත්මක කළ ආයතන පිළිබඳව තමයි බරපතල ගැටලුවක් තිබෙන්නේ. නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා කියලා කියන්නේ තිස් වසරක සාපකාරී යුද්ධයක් නිමාවට පත් කරපු ප්‍රතාපවත් නායකයෙක්. මේ රටේ සංවර්ධනයේ නියමුවෙක් හැටියට එතුමා ශ්‍රීපත් කරන්න පුළුවන්. මම හිතන්නේ මැලේසියා මහතීර් මොහමඩ් රට ඒ රට යම් සංවර්ධනයක් කළාද, එරට දියුණු කරන්නට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරාද, ඒ හා සමාන මහා දැවැන්ත යුග මෙහෙවරක් කරපු රාජ්‍ය නායකයෙක් හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා අපිට ශ්‍රීපත් කරන්න පුළුවන්. ඒක නිසා අපිට හිතට යම් වේදනාවක් ඇති වුණා. ඒ වේදනාව ප්‍රකාරව තමයි ඒ ප්‍රකාශයන් අපි සිදු කළේ. කෙසේ නමුත් අපි සටනක් ආරම්භ කරා. මේ රට අර නිරාගමික කල්ලි කණ්ඩායම් වලින් රට බේරාගත යුතුයි. රාජ්‍ය නොවන සංවිධාන වලින් මේ රට බේරාගත යුතුයි. එක්සත් ජාතික පක්ෂය ඇතුළු ඒ වර්තමාන විපක්ෂ බලවේග ඒ රාජ්‍ය නොවන සංවිධානවල ඕනෑපෑකම් ඉටු කරන්න ගිහිල්ලා මේ රටට කළ විනාශය මිල කරන්න බැහැ. ඒක නිසාවෙන් එයින් රට මුදවා ගැනීම සඳහා තමයි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ගැනීම සඳහා පූජනීය මහසංඝරත්නය දැවන්ත කාර්යභාරයක් කරේ. ඒ ප්‍රතිඵලයක් හැටියට තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට දිවුරුන් දීලා වැඩ කටයුතු කරගෙන යන්නේ. ඒක නිසාවෙන් අපි කරපු අරගලය තවමත් නිමාවට පත් වෙලා නැහැ. ඒක නිසා දැන් මේ මගේ ප්‍රකාශය ඉලා දඩමීමා කරගෙන එක්සත් ජාතික පක්ෂය ඇතුළු ඒ නිරාගමික කල්ලි කණ්ඩායම් රාජ්‍යනවන සංවිධාන අද උත්සාහ කරනවා නම් අපිව ඉස්සරහට දාලා නැවත වතාවක් මේ රටේ රාජ්‍ය බලය අල්ලන්න. ඒක හීනයක් විතරයි. ඒට අපි කිසිසේත්ම ඉඩ ලබා දෙන්නේ නැහැ. රිෂාඩ් බදූදිල්ල, රව් ෆකීම්ලා, ඒ වගේම දෙමළ ජාතික සන්ධානය ඇතුළු අන්තවාදී කල්ලි කණ්ඩායම් නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයට කිසිසේත්ම මේ රටේ බලය ඇල්ලීම සඳහා අපි ඉඩ ලබා දෙන්නේ නැහැ. අපිට විවේචන තියෙන පුළුවන්. මහින්ද රාජපක්ෂ මහත්මට අවවාද අනුශාසනා, මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා එතුමා පිළිගන්නෝ. ඒක නිසාවෙන් තරවටු කරන්න, ඒ වගේම අවවාද අනුශාසනා ලබා දීම අපේ යුතුකම වගකීමක්. ඒ හැරුණකොට කිසිසේත්ම මහින්ද රාජපක්ෂ පුද්ගලික චරිත ඉලක්ක කරලා නෙමෙයි අපි ඒ කතාව සිදු කරේ. ඒක නිසාවෙන් අපි මේ වෙලාව මතක් කරනවා අපේ කාර්යභාරය ඉවර නැහැ. අපේ කාර්යභාරය ඉවර වෙන්නේ එළඹෙන මහමැතිවරණයේදී තුනින් දෙක බලයක් පාර්ලිමේන්තුවට අරගෙන දීලා අන්න එතෙන්දී මේ රටේ දිසානසිය වෙනස් කරන්න පුළුවන් පරිසරය නිර්මාණය කළාට පස්සේ තමයි අපේ කාර්යභාරය හමාර වෙන්නේ. ඒක නිසාවෙන් 69,75,00,000 කිරීමයි අපේ වගකීම. ඒ 65,75,00,000 කරලා මිසක් අපි ආපස්සට හැරෙන්නෙත් නැහැ. ඒක නිසාවෙන් පාර්ලිමේන්තුවේ තුනින් දෙක බලයක් මහින්ද රාජපක්ෂ මහත්මට අරගෙන දීලා මහින්ද රාජපක්ෂ මහත්මා මේ රටේ නැවත වතාවක් අග්‍රාමාත්‍යවරයා හැටියට පත් කිරීමේ බාහිර දූර වගකීම අපිට පැවරලා තිබෙන. මොකද හේතුව රට කරන්න වෙනත් පුද්ගලයෙක් තවමත් බිහි වෙමින් තවමත් අපිට පේන මානක නැහැ. තවමත් විපක්ෂ නායක ධූරය බලාගෙන ඉන්න සජිත් ප්‍රේමදාස මහත්මයා මේ රට කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද සතුරු බලවේග ඒ පිළේ වැඩි, නිර්ආගමික බලවේග ඒ පිළේ වැඩි, රාජ්‍ය නොවන සංවිධාන ඒ පිළේ වැඩි, රට බෙදන න්‍යාය පත්‍රයේ ඉන්න කණ්ඩායම ඒ පිළේ වැඩි, දෙමළ ජාතික සංධානය ඇතුළු ඒ බෙදුම්වාදී කල්ලි කණ්ඩායම් වල න්‍යාය පත්‍රයේ ඒ තුළ වැඩි, අර පැත්තේ නැගෙනහිර උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්නේ කියන මහදැවන්ත විප්ලවයක් කරන සුමන්දරන් ඇතුළු සම්බන්ධතුරු ඒ සතුරු බලවේග ඒ තුළ වැඩි. ඒක නිසාවෙන් අපිට රැකවරණය, රටට රැකවරණය ආරක්ෂාව තිබෙන්නේ, ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්න පුළුවන්කම තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ සුසංයෝගයෙන් කියන එක මේ වෙලාවේ අපි මතක් කරන්න ඕන. ඒක නිසාවෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇතුළු ඒ සතුරු බලවේග වලට අපි කියනවා අපි මේ යම් යම් මේ ඇත්තන් යහ මාර්ගයට ගැනීම සඳහා
පිල්ලෙන් පිට පැලෙන්න්නවන පිල්ලට ගැනීම අපේ වගකීමක්. ඒ යහමාර්ගට ගැනීම සඳහා යම් ප්‍රකාශයක් කරාට පස්සේ ඒ ප්‍රකාශය දඩමීමා කරගෙන අර සතුරු බලවේගවලට අර ඔය කියන පෞකාර බලවේගටවලට ඔය කියන රාගමික බලවේගල නැවත වතාව මේ රටේ බලයල්ලන්නට මහ සංගරත්නය ඉඩලබා දෙන්නේ නැහැ කියන එක පළමුකොටම කියන්න ඕන එක නිසාවෙන් මහින්ද රාජපක්ෂ මහත්මාට මේරට තවදුරටත් කරන්න හැකියාව ශක්තිය තිබෙනවා. මා පෙර සඳහන් කලා වගේ මැලේසියාවේ මහතීරු මොහොමඩ් අවුරුදු 96ක් වයස මේ වෙනකොටත් රට මැලේසියාව පාලනය කරනවා නම් මහින්ද රාජපක්ෂයට මේ රට පාලනය කිරීමේ හයිය ආත්ම ශක්තිය තිබෙනවා, දැක්මක් තිබෙනවා, එතුමාට මේ පිළිබඳ උවමනාවක් තිබෙන එක නිසාවෙන් එතුමාට මේක කළ හැකි කියන පදනමේ අපි ඉන්නවයි කියන කාරණාව අර සතුරු බලවේගවලට අපි කියනවා. මහින්ද රාජපක්ෂ රකින්නවා අපි, ගෝඨාභය රාජපක්ෂ රකින්නවා අපි, මේ ආණ්ඩුව රකින්නවා අපි, මේ ආණ්ඩුවේ වැරදි තියෙන තැන්වල අපි ඒ වැරදි විවේචනය කරනවා. ඒකට අපිට අහිතියක් තිබෙනවා. ඒ විවේචන ඒ වැරදි අඩුපාඩු හදාගෙන ඕලා අපි ඉදිරියට යන්නේ ඒ වෙනුවෙන් මිසක් මේ පෞකාර බලවේගවලට නැවත වතාවක් මේ රට යටත් කරන්නට නෙමෙයි කියන කාරණාව මතක් කරන්න ඕන. මොකද හේතුව අපි හොඳ ආකාරවම දන්නවා අර විපක්ෂ බලවේග නියෝජනය කරන්නේ අර කියන රාජ්‍ය නොවන සංවිධාන. විපක්ෂ බලවේග නියෝජනය කරන්නේ ඒ බෙදුම්වාදී න්‍යායපත්‍රයේ ඒක පරාජය කරලා ඉවරයි. ඒක තවදුරටත් ඉදිරි මහමැතිවරණයේදී පරාජය කළ යුතුයි. ඒක අපි කරනවා හාමුදුරු හැටියට. ඒක අපේ වගකීමක්. ඒක නිසාවෙන් මොකද මතක තියාගන්න පහුගිය කාල පරිච්ඡේදය තුළ හාමුදුරු 48 නමක් සිරගත කරා. ඒ කියන සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු ඒ විපක්ෂයේ බලවේගවල කටවල්ලරු නැහැ වෙනකොට ඔය එතකොට බෞද්ධ ධර්මයට සිංහලයට එරෙහිව දැවැන්ත විදියට පහරමිට පහර දුන්නා. මංගල සමරවීරවලා උපයෝගී කරගෙන සිංහල බෞද්ධ ජන සමාජයට පහර දුන්නා. රංජන් රාමනායකලා උපයෝගී කරගෙන සිංහල බෞද්ධ ජන සමාජයට පහර ගැව්වා. ඒ වගේම මෙරටේ සිංහල බෞද්ධ සංස්කෘතියට ඍජුවම බලපාන අලි ටික අත්අඩංගුවට අරගෙන මේ පෙරහැර සංස්කෘතිය අමුයේ විනාශ කරන්නට කටයුතු කරනකොට ඔය කියන කට්ටිය මේ ඒ වෙනුවෙන් පෙනී හිටියේ නේ. රටට ආදරේයයි කියාගන්නා දැන් තමයි රටට මේ සලුපිලි ඇඳගෙන දැන් රටට ආදරේ කරන්න පටන් අරගෙන තියෙන. දැන් තමයි රටගෙන හිතන්න අරගෙන තියෙන. දැන් තමයි බුද්ධහගම ඕන වෙලා තියෙන්නේ. මේ විදියට යනකොට රනිල් වික්‍රමසිංහ මහාන වෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා මේ ඔය අප්පුහාමිලාගේ කෙරුවාවල සහ ඔය අප්පුහාමිලා පිළිබඳව පුළුල් අවබෝධයක් දැනුමක් අපිට තිබෙනවා. ඒක නිසා මේ කිසිසේත්ම වත්මන් පාලනය පෙරලා දමලා අර පෞකාර බලවේගවලට එන්නට අපි ඉඩ ලබා දෙන්නේ නැහැ. ඉදිරි මහමැතිවරණයෙන් පස්සේ දෙමේගොල්ල සැලසුම් සකස් කරලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ඒකාබද්ධ වෙලා ආණ්ඩුවක් හදන්න. ඒකට අපි ඉදියන්නේ නැහැ. අපි අනිවාර්ය වශයෙන්ම සටන් කරලා 3-2 බලයක් මේ රට තුළ මේ පාලන තන්ත්‍රයට අරන් දීලා මේ රටේ දිසානතිය වෙනස් කරනවා. ඒ දිසානතිය වෙනස් කිරීමේ බලවේගය අපි වෙනවා. ඒක අනිවාර්ය වශයෙන්ම සිදු කරනවායි කියන කාරණාව පළමුවෙන්ම සිහිපත් කරන්න ඕන. ඊළඟට පසුගිය දිනක ජාතික පුවත්පතක ප්‍රධාන මාතෘකාව වුණා කථානායක කරු ජයසූරිය මහත්මයා විසින් පොලිස් කොමිෂන් සභාවේ නිලධාරීන්ග කථානායක නිල නිවසට කැඳවලා මේ තරවටු කරාය කියලා පොලිස් කොමිෂන් එකේ නිලධාරීන්ග. අපි මේ වෙලාව මතක් කරනවා කථානායකතුමාට කථානායකතුමනි ඔබතුමා ස්වාධීන පුද්ගලයෙක් වෙන්න ඕන. නිල බලයේම ව්‍යවස්ථාදායකයේ සභාපතිවරයා. ව්‍යවස්ථාදායකයේ සභාපති කතා ඒ වගේම පාර්ලිමේන්තුවේ කථානායකවරයා. එතකොට නිල බලයේම මේ තනතුරු වලට පත් වුණාට පස්සේ ඔබතුමා අතිශය ස්වාධීන පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. හැබැයි පොලිස් කොමිසම් සභාවේ නිලධාරීන්ව ගෙන්නලා තරවටු කරලා බලපෑම් කරලා ඔබ කොහෙටද මේ තල්ලු කරන්න හදන්නේ මේ රට? ඒක නිසා වෙන් එක්සත් ජාතික පක්ෂයේ න්‍යායපත්‍රය ක්‍රියාවට නංවන්න නෙමෙයි ඔබ ස්වාධීන පුද්ගලයෙක් හැටියට කථානායක හැටියට පත් වෙන්නේ. ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා හැටියට ඔබ පත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ න්‍යායපත්‍රය ක්‍රියාවට නංවන්න නෙමෙයි කියන එක වග මේ වෙලාවේ කථානායක කරු ජයසූරිය මහත්මට අපි මතක් කරනවා. ඒක නිසා වෙන් අපි කියනවා පොලිස් කොමිෂන් සභාවට අපි මේ වෙලාව මතක් කරනවා කරු පොලිස් කොමිෂන් සභාවට අපි මතක් කරනවා කරු ජයසූරිය මහත්මා
කතානායක නිල නිවසට පොලිස් කොමිෂන් සභාවේ නිලධාරීන් කැඳවලා බලපෑම් කරාද නැද්ද කියන වග වහම රටට හෙළිදරව් කරන්න. මේ කාරණාව අතිශය රටට බලපාන කාරණාවක්. ආණ්ඩු බලය නොමැති මොහොතක මේ විදිහට කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවක නිලධාරීන් ගෙනල්ලා මේ විදිහට බලපෑම් කරන්න තරටවට කරන්නට කරු ජයසිරිට තිබෙන අහිතිය මොකද්ද? එහෙමනම් ආණ්ඩු බලය තිබෙන කාලවකවානුව තුළ මේ ස්වාධීනයයි කියාගන්නා කොමිෂන් සභා ක්‍රියා කරපු ආකාරය ගැන අපිට හිතා ගන්න පුළුවන්. ඒක නිසා ඉතා පැහැදිලිවම ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් අපි බොහොම කරුණාවෙන් ඉල්ලනවා මේ ස්වාධීන කොමිෂන් සභාවන් වලට අතපෙවන්නට දෙන්න එපා. මේ කොමිෂන් සභාවල් වලට බලපෑම් කරන්න ඉඩ ලබා දිය යුතු නැහැ කියන කාරණාව මේ වෙලාවෙ මතක් කරනවා. ඒ වගේම නීතිය ක්‍රියාත්මක කිරීමේදී අතිශය බරපතල කාරණාවක් තිබෙනවා. ඒක නිසා අපි රජයට තමයි මේ රාජී සේනාරත්න මැතිතුමාට ඇප ලබා ගැනීම සම්බන්ධයෙන් අපි කරුණු කාරණා මතක් කරේ. ඒකයි අපි කියන්නේ මේකේ පළවෙනි විසකකරු සහ දෙවෙනි සැකකරු ඒ වගේම හතරවෙනි සැකකරුත් මේ වෙනකොට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේදී තුන්වෙනි සැකකරු නිදැල්ලේ ඉන්නේ කොහොමද ඇප ලබා ගන්නේ කොහොමද කියන එකයි බරපතල ප්‍රශ්නේ. නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල තිබෙන මේ විෂමතාවය තමයි නැති කරන්න ඕන. ඒ වෙනුවෙන් තමයි අපි නීතිය එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න මේ වත්මන් පාලකයෝ අපි මේ බලයට ගෙනෑවේ. ඒක නිසා අපි කියනවා මේ වෙලාවේ තව ඉදිරියට මේ තොරතුරු අපි ලබා දීලා තිනු ඒ ලිපිගුණ විවර වේවි. ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරાવી. ඒක නිසා අපි කියනවා ඒකට යෝජනාවක් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් ඒ වගේම ඒකට නියෝජ්‍ය පොලිස්පතිවරේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරේ සහකාර පොලිස් වදවාරයේ ඇතුළු නිලධාරීන් කීප දෙනෙක් යොදවල එයින් සැදුනුලත් මණ්ඩලයක් කරහා මේ විමර්ශන කටයුතු සිදු කර හැකි ඉක්මනින් අධිකරණයට කණු වාර්තා කිරීමේ ක්‍රමවේදයක් හදන්න ඕන. ඒ මණ්ඩලයෙන් ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ කොළඹ අපරාධ කොට්ටාශයට උපදෙස් දෙන්න පුළුවන් මෙන්න මේ වගන්තිවල මේ වරදවල් සිදු කරලා තිබෙනවා මෙන්න මේ වගන්තිවලින් නඩු පැවරීම් කරන්න පුළුවන් මෙන්න මේ වගේ වගන්තිවලින් තමයි අධිකරණ කරුණු වාර්තා කරන්න ඕන. එතකොට අත්අඩංගුවට ගන්නේ මෙන්න මේ ක්‍රමවේදයට අධිකරණයට ඉදිරිපත් කරන්නේ මෙන්න මේ ක්‍රමවේදයට කියලා උපදෙස් ලබා දීමේ සහ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඒ අවශ්‍ය කරන යාන්ත්‍රණයක් හැදීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නැති වුණොත් මේ කාවකාවත් අත්අඩංගුවට අරගෙන වැඩක් නැහැ. ඔවුන් සියලු දෙනා නිදැල්ලේ අප මත මුදා හැරීමේ ක්‍රමවේදයකට මේක තල්ලු වෙමින් පවතුන එක නිසා ඉතාමත්ම කරුණාවෙන් කියනවා හැකි ඉක්මනින් මේ කාරණාව සම්බන්ධයෙන් සංවේදී වෙලා රට බලාපොරොත්තු වන අල්ලසින් දූෂණයෙන් භීෂණයෙන් තොර රටක් නිර්මාණය කරන්න ඕන. මහජන ධනය මංකොල්ල කාපු හොරා කාපු හැමදෙනාට දඬුවම් කරන්න ඕන. ඒක රට බලාගෙන ඉන්නෝ. ඒක රටේ අවශ්‍යතාවයක්. ඒක රටේ ඉල්ලුමක්. ඒ ඉල්ලුම සපුරාලීම සඳහා වහම ක්‍රියාමාර්ගයක් ගන්නයි කියන ජනාධිපතිතුමාගෙනුත් අපි අගමැතිතුමාගෙනුත් බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මට මතක් කරන්න තිබෙනවා ඊළඟ කාරණාව තමයි මා හෙළිදරව් කරා පසුගිය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවෙච්ච කරුණු කාරණා. එතකොට පසුගිය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අනුවාර නිවාඩුව වාදිනුන දැනට රක්ෂිත බන්ධනාගාරගතක සිටින පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කරපු ලිපියේ පිටපත් යවලා තිබෙනවා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පරිස්පති නන්දනමනු සිංහ. ඒ කියන්නේ ඒ වගේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පරිස්පති ලතීෆ් මහත්තයාට. එතකොට අපි අහනවා පොලිස් විශේෂ කාර්ය බලකාය භාරව ඉන්න ලතීෆ් මහත්මයා පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා ගත්තා වූ ක්‍රියාමාර්ග මොකද්ද? දැන් මේයි මේ පොඩි නිලධාරින් අල්ලගෙන තරන්නේ නිලධාරින්ට තලන අත්තරංගොඩ ගන්න හිරේ දාන නිලධාරින්ගේ පිටින්ම යවලා මේක අතපිහදා ගන්න පුළුවන් කමක් නැහැ. ලතීෆ් මහත්මයා පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා ගත් ක්‍රියාමාර්ගය මොකද්ද? පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා නම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හැටියට ඔහු ගත් ගොහු මේ වරක වළක්වා ගැනීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ඒකට හේතු තියෙන සාධක බොහොමයක්. එතකොට මෙරටට ආනයනය කරනවා ලද සීනි කන්ටේනරයක සවා ගන්න කොකේන් තොගයක්. ඒ අත්අඩංගුවට එක් සැකකරුවෙකු වූයේ ඒ කොකේන් සමග අත්අඩංගුවට එක් සැකකරුවෙකු වුණේ දොන් සුජිත් ගුණසේකර නොහොත් කුම්පු සුජි නැමැති පාතාලක නායකයා. අනෙකාගේ නම ප්‍රියංකර. ප්‍රියංකරගේ නුවන් යන අය. එතකොට
දැන් මේ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා. මේ පුද්ගලයන් අත්අඩංගුවට ගන්න පොලිස් විශේෂ කාර්ය බලකාය. එතකොට මේක විමර්ශන මද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාර දුන්නාට පස්සේ මෙන්න මේම සිද්ධියක් එනවා. ඉතිහාසයේ ප්‍රථම වරට මෙරටින් හමු වූ මෙම කොකේන් තොගය මෙරටට ගෙන්වීම මහා මොලකරු දෙහිවල වෙරළබඩ පාරේ පදිංචිකරුවකු වන මොහොමඩ් සජඩ් සම්සුදීන් නැමැත්තකු බවය. ඔහුව පොලිසියේ බී වාර්තාවක් මගින් ඒ පිළිබඳ අධිකරණ කරුණු වාර්තා කිරීමට කටයුතු කරනු ලැබීය. අප ඉහත කී පරිදි මේ කතාවේ කථානායකයා වන පොලිස් විශේෂ කාර්ය බලකායේ ජේෂ්ඨතම නිලධාරියා පොලිස් ලොක්කා විසින් මෙරට කෘජාවන කරනට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තිබූ සියලු මෙහෙයුම් වනසා දැමීම ඇරඹෙන්නේ මේ අනාවරණයෙන් පසුවේ කිව යුතුය. මොහොමඩ් සජඩ් සම්සුදීන් පිළිබඳව හෙළිවීමත් සමගම ඔහුට මද්‍ර විනාශ කාර්යාංශයට කැඳවා ප්‍රශ්න කිරීමට එහි නිලධාරියහු කටයුතු කළහ. එහෙත් මේ ලිපිය පළවනතුරු මේ රටට හෙළි නොවුණු ඉහත කී පොලිස් ලොක්කා සහ මොහොමඩ් සජඩ් සම්සුදීන් අතර වූ ඥාති සම්බන්ධතාවය මෙහිදී අනාවරණය වෙන්නේ කිසිවෙකු නොසිතූ මොහොතකය. එතකොට පොලිස් විශේෂ කාර්ය බලකායේ මේ කියන පොලිස් ලොක්කාත් සමග අර කියන මද්‍රව්‍ය ජාවාන්කාරයාගේ ඥාති සම්බන්ධතාවයක් තිබෙනවා. එතකොට ඊට පස්සේ වෙච්ච දේවල් බොහොමයක් තිබෙනවා. පොලිස් මද්‍ර විනාශ කාර්යාංශයේ ඉදපු උදවිය ස්ථාන මාරු කරනවා, ට්‍රාන්ස්ෆර් කරනවා, සිරිකොතේ අනුග්‍රහය ලැබෙනවා, ඒ වෙනුවෙන් සිරිකොත විසින් ආධාර අනුබල දෙනවා. සිරිකොතට ඕන විදිහට මේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ලොක්කා විසින් වැඩ කටයුතු සිදු කරනවා. ඒක නිසා සිරිකොතේ උපදෙස් මත පසුගිය කාලයේ CID රජකල ශාහනි අභියේෂකරලා සමග එක්ව විවිධ චෝදනා නගමින් හේ මුලින්ම පහර දුන්නේ පොලිස් මද්‍ර විනාශ කාර්යාංශයටය. බෙරටින් කුඩු වසංගතයේ වනසා දැමීමට අවංකව වෙහෙසමින් සිටි එහෙල පොලිස් නිලධාරීන් පවා ඒ දඩ මේ ගොදුරු බවට පත්විය. මේක බරපතල අනාවරණයක්. ඉතින් ඒක එසේ තිබියදී එතකොට මේ සිදුවීම් සිදුවෙන අතරතුර 21 සතියේදී කොකේන් තොගයේ සමග අත්අඩංගුවට ගමගේ දොන් සුජිත් ගුණසේකර නොහොත් කුම්පු සුජිත් තැමැත්තා මෙරටින් පැන වෙනත් රටකට පලා යනවා. එතකොට අපි අහනවා මේවා සිදුවෙන්නේ කොහොමද? මේවා පිටිපස්සේ ඉන්නේ කවුද? මේවා පිටිපස්සේ ඉඳගෙන මෙහෙවන්නේ කවුද? ඒ විතරක් නෙමෙයි, පොලිස් විශේෂ කාර්ය බලකායට පසුගිය පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා. ඒක වළක්වා ගත්තේ නැහැ. මම කියන්නම් ඒයි කියලා. පොලිස් විශේෂ කාර්ය බලකායට තොරතුරු ලැබෙනවා. පොලිසියට තොරතුරු එනවා. සහරාන් සහ ජාතික තව්හීද් ජමාත් සංවිධානය මේ රටේ යම් විනාශකාරී ක්‍රියාවක් බෝම්බ පිපිරීමට සැලසුම් කරන අන්තවාදී වපුරන අන්තවාදී ක්‍රියාකාරකම් රට තුළ ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා බුද්ධි මෙහෙයුමක් කරන්න ඕන කියලා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කටයුතු කරනවා. හැබැයි පොලිස් විශේෂ කාර්ය බලකාය මේ සිදුවීම අනාවරණය කරගන්නවත් එක්කම පොලිස් විශේෂ බාහිර කාල බලකායේ ඉහළ ලොක්කා විසින් මෙන්න මේ බුද්ධි මෙහෙයුම සියල්ල නවත්තලා නවත්වනවා. හරිනම් ඉන්දියාවේ රෝතු සේවයෙන් අපිට මේ තොරතුරු ලබා දෙන්නටත් කලින් පොලිස් විශේෂ කාර්ය බලකායට හැකියාව තිබුණා සහරාන් සහ සහරාන්ගේ අනුගාමිකයන් අත්අඩංගුවට අරගෙන මේ මහා විනාශය වළක්වා ගන්න 360කට ආසන සංඛ්‍යාවකගේ ජීවිතවලට ජීවදානය දෙන්න තිබුණා මේ මෙහෙයුම ක්‍රියාත්මක වුණා නම්. පසුගිය පාස්කු ප්‍රහාරයට මාස ගණනාවකට පෙර රට තුල ඉස්ලාම් අන්තවාදයේ බරපතල නැගී සිටීමක් සිදුවමින් තිබෙන බව තේරුම්ගත් එක්තරා උසස් පොලිස් නිලධාරියෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි නිලධාරීන් කණ්ඩායමක් යොදවා සහරාන් හසිම් හඹායාම සඳහා ඔවුන් නැගෙනහිර පළාතට යොමු කර මෙහෙයුමක් ඇලඹුණු ලැබිනි. මේ අනුව නැගෙනහිර පළාතටගේ එම නිලධාරියු මුස්ලිම් අන්තවාදයේ බොහෝ තොරතුරු අනාවරණය කරගම්නි සහරාන් හසිම් වෙත ළඟා වෙමින් සිටියහ. ඒත් අවසානයේ සිදුවේ කුමක්ද? වහාම ක්‍රියාත්මක වූ අප කියන පොලිස් ලොක්කා එකී බුද්ධි නිලධාරීන්ගේ මෙහෙම සුණු විසුණු කරමින් ඔවුන් විසුරුවා හරිනු ලැබීය. ඇතැම් විට එසේ නොවූයේ නම් ඉන්දියා රෝතු සේවය අපට කියන්නට පෙර සහරාම් හසීම්ගේ ඉරණම විසදෙන්නට ඉඩ තිබුණි. එහෙමනම් මේ පොලිස් ලොක්කා තවම රාජකාරියේ ඉන්නවා.
මේ පොලිස් ලොක්කාට එරෙහිව ඇයි නීතියේ ක්‍රියාත්මක නොවෙන්නේ? අපි ප්‍රශ්න කරනවා පොලිස් විශේෂකාර්ය බලකායේ ඔය කියන ඉහළ ලොක්කාගෙන්. මුස්ලිම් මණ්ඩවලකට මුස්ලිම් පාතාලයට අත තිබෙන්නේ නැහැ තාම. මුස්ලිම් පාතාලයේ කිසිම කෙනෙක් අත්තරංගොඩ ගන්න ඝාතනය කරන්නට කටයුතු මේ 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 පාතාලයේ මර්ධනය කරන්න කටයුතු කරේ නැහැ පොලිස් විශේෂකාර්ය බලක. අපි චෝදනා කරනවා. පුළුවන් තරම් පහර දුන්නේ පහර පිට ගැහුවේ සිංහල පාතාලයට. එමනම් අපි අහනවා ඒ පාතාලයේ මේ පාතාලය අතර තියෙන වෙනස මොකක්ද? කොහේ කරත් පාතාලයේ පාතාලයමයි, කොහේ කරත් අස්ත්‍රවාදයේ අස්ත්‍රවාදයමයි, අන්තවාදයේ අන්තවාදයමයි. ඒකට ජාති ආගම් කුලමල ભેද නැහැ. ඒක මේ අන්තවාදයේ පරාජය කරන්න ඕන, ඒ අස්ත්‍රවාදයේ පරාජය කරන්න ඕන, ඒ පාතාලයේ පරාජය කරන්න ඕන. නමුත් මේ බුද්ධි මෙහෙයුම පොලිස් විශේෂකාර පලකායේ බුද්ධි මෙහෙයුම නවත්තපු පොලිස් ලොක්කා අද බලාගෙන ඉන්නවා විශ්‍රාම යාමෙන් පස්සේ පොලිස් කොමිෂන් සභාවට රින්ගන්න. අද බලාගෙන ඉන්නවා පොලිස් කොමිෂන් සභාවට හෝ නැත්නම් ජනාධිපති ලේකම් කාර්යාලයට හෝ රින්ගන්න බලාගෙන ඉන්නවා. ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, තව තව සෙල්ලම් එළි වෙන ජාමෙටයි කියලා කියනවා. හොඳ හොඳ සෙල්ලම් තව කරුණු තියෙනවා. අපි ඒවා ඉදිරියේදී අනාවරණය කරන්නම්. මේ පොලිස් ලොක්කා සම්බන්ධයෙන් වාම විමර්ශනයක් ආරම්භ කරලා ඔහු සේවයෙන් නිරපන්නට කටයුතු කරන්නටයි කියලා මේ වෙලාවේ ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් අපි ඉල්ලා හිටිනවා.